අපි අදාහ දන්න යන්නේ chili paste. මේ වගේ chili paste එකක් ඔයාලා ගෙදරදිම හදලා තියාගත්තොත් එහෙම ඔයාලට ඕන දෙයක් මේ chili paste එකත් එක්ක රසට කන්න පුළුවන්. Chili paste හදන්න අපිට මෙන්න මේ දේවල් ටික තමයි ඕනේ කරන්නේ. මුලින්ම අපි තාච්චියට තෙල් ටිකක් කට් කරලා ඒකට කපපු ලූණු ටික දාලා බැද ගන්න ඕනේ. ඊළඟට සුදු ලූණු ටික බැද ගන්න. දැන් අපි ඊනියට පෙති කපා ගත්ත ඉඟුරු ටිකක් බැද ගන්න ඕනේ. කරපිංච ටිකක් මේ විදිහටම පොඩ්ඩක් වෙලා බැද ගන්න. අන්තිමටම හොඳට සෝදලා වේලලා අරගත්ත පෝනිසෝ ටික ටිකක් රන්වන් පාට වෙනකම් බැද ගන්න. දැන් අපි මේ බැදගත්තු ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකට දාලා කුඩු කර ගන්න ඕනේ. ඊළඟට සීනි වලට ලුණුයි සෝයා සෝස් ටිකයි දාලා කලවම් කරලා පැත්තකින් තියාගන්න. දැන් අපි ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් කරගමු. මේ තෙල් ටික රත් වුණාම කෑලි මිරිස් ටික දාලා කලවම් කරන්න. කලවම් කරනකොට මේ තෙල් ටික කෑලි මිරිස් වලට උරා ගන්නවා. ඊළඟට අපි බැඳලා කුඩු කරගත්ත පේස්ට් එක මේ මිරිස් එකට දා ගන්න ඕනේ. දිය කරගත්ත සෝයා සෝස් ටික දාගන්න. මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා ඔයාලගේ රසපදවට ලුණුයි සීනියයි ඇතිද කියලා බලලා ඇතිලිය ලිපෙන් බාගන්න. අන්තිමටම අපි මේකට තක්කලි සෝස් ටික දාලා කලවම් කරගමු. දැන් අපි මේ හදාගත්ත chili paste ටික ජීවාණුහරණය කළ බෝතලයකට දාගන්න ඕනේ. බෝතලයක් හරියටම ජීවාණුහරණය කරගන්නේ කොහොමද කියලා මම අඹ ජෑම් හදද්දී, පැෂන් ජෑම් හදද්දී පෙන්නුවා. ඔයාලට වැඩි විස්තර ඒ වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ chili paste එක හදලා ඉවරුණාට පස්සේ chili paste ටික ගොඩක් වෙලා ඇතුලේ තියන්න එපා. එතකොට ඇතුලේ රසනට තෙල් ගතිය අඩු වෙනවා. chili paste එක නරක් වෙන්නේ නැතුව කල් තියාගන්න නම් මේ chili paste එක හොඳට තෙල් වලින් වහිලා තියෙන්න ඕනේ. නැත්නම් එහෙම මිරිස් කෑලි ටික පුස් කරනවා. මේ විදිහට බෝතලයට දාගත්ත chili paste ටික හොඳට හිර වෙන්න වහලා දවසක් විතර තිබ්බට පස්සේ මේ විදිහට හොඳට තෙල් පෑදිලා එනවා. මේ chili paste එක ඔයාලට මාස දෙක තුනක් වුණත් කල් තියාගෙන කන්න පුළුවන්. අපි එහෙනම් අනිත් දවසේ තවත් රෙසිපි එකක් එක්ක හම්බෙමු. ඔයාලා මතක ඇතුව මගේ channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් press කරන්න.